අද දිනේ වන විට කතානායකතුමා පාර්ලිමේන්තුවට එම ශේෂ්ඨාධිකරණයේ නියෝගය කියුවේ නැහැ. එයින් කියන්නේ එතුමාට ශේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී නැහැ. එහෙනම් ශේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී නැත්නම් හෙට දිනේ මේ විවාදේ පැවැත්වීමට නොහැකි. දැන් ආණ්ඩුව කළ හැක්කේ මොකක්ද? අද දිනේ යලි පක්ෂ නායක රැස්වීම කැඳවා හෙට නැත්තම් එළබෙන පසුවදා කියන්නේ බ්‍රහස්පතින්දා කියන දිනේ පාර්ලිමේන්තුව කැඳවා මේ සම්මත කළ යුතු කියන උත්සාහයක් දරන බව සාධකයි. එහෙම තමයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ. හැබැයි එදා ආණ්ඩුව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ කියලා කියන්නේ එක දිනයකට පමණක් මේ විවාදෙට තීන්දුව කරන්න කොවිඩ් තත්ත්වයේ හේතු කොටගෙන. එහෙනම් ආණ්ඩුවේ තර්කයේ අනුම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව නොකැඳවිය යුතුයි. ඒ ආණ්ඩුව මීට පෙර මෙම විවාදය එක දිනයකට තීරණය කරනු ලැබුවේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කියන දෙදින පාර්ලිමේන්තුව කැඳවීම ඉතාමත් බරපතල තත්ත්වයක් කොවිඩ් තත්ත්වය වර්ධනය වී තිබෙන නිසා කියන යෝජනාව අනුව. එහෙමනම් ආණ්ඩුවට කිසිසේත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඔවුන්ගේ තර්කයට අනුව පාර්ලිමේන්තුව කැඳවා මෙම යෝජනාව සම්මත කර ගැනීම සඳහා උත්සාහය දැරීමට සදාචාරාත්මකයි තියක්. නමුත් මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නීති රෙගුලාසි විවස්ථා මහජන බැඳීම් සදාචාරය වැනි කරුණු මත නෙවෙයි ඔවුන්ගේ විනාශකාරී වමනාවන් ඉටු කර ගැනීම සඳහා උපරිම ප්‍රයත්නයක් දරා. එනිසා බොහෝ විට අද හවස පක්ෂ නායක රැස්වීමක් කැඳවා නැවත මේ සතියේම දිනයක් වරාය නගරය කොමිසම් සභාව පනත සම්මත කර ගැනීම සඳහා උත්සාහයක් දරාවි කියන සැකය අපිට තිබෙනවා. හැබැයි අපි මාධ්‍ය හරහා අවධාරණය කරන්නේ විවාද එක දිනයකට තීරණය කරයි බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කියන දෙදින පාර්ලිමේන්තුව කැඳවීම කොවිඩ් තත්ත්වයේ හේතු කොටගෙන බරපතලම විචන තත්වයක් ඇතිවේවි කියන උපකල්පනය මත. හැබැයි ආණ්ඩුව විවාද එක දිනයකට තීරණය කර ගැනීම සඳහා ගෙන ලද තර්කයම අද ආණ්ඩුවට බාධාවක් වී තිබෙනවා. මෙම පනත යලි මෙම සතිය ඉදිරිපත් කරන්න. නමුත් මා දන්නවා මේ ආණ්ඩුවේ ස්වභාවය. එනිසා මේ ආණ්ඩුව බොහෝ දුරට මේ සතියේම දිනයක් නැවත තීරණය කරයි මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි අහන්නේ එකයි ආණ්ඩුවට තියෙන්න පුළුවන් මේ තමන්ගේ ආර්ථික ගමන් මගේ විශාල හැරුම් ලක්ෂයක් කියලා. අපිට තියෙන්න පුළුවන් ඊට වඩා වෙනස් දේශපාලන විවේචන මේ පනත පිළිබඳව. මුදල් පනත් වලින් නිදහස් කිරීම, සමහර පනත් අදාළ නොවීම, කොමිස සභාව කරා පාලනය වීම, කොමිස සභාවට විදේශිකයන් පත්වීම, එහි ඉන්න පුරවැසියන්ට ප්‍රාදේශ සභාවක් නගර සභාවක් තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දා අයිතිය අහිමිවීම, ලංකාවේ පරිපාලන ව්‍යුහයට අදාළ නොවීම, ඒ වගේම විවිධ බදු නිදහස් ලබා දීම සඳහා ඉඩකඩ විවෘත කොට තිබීම, ඒ වගේම මහ බැංකුවෙන් අදාළ රෙගුලාසි වලට යටත් නොවීම වැනි බරපතල පන්නේ සූදු තිප්පල කළු ආර්ථිකයේ තිප්පල බවට පත් කිරීම සඳහා ප්‍රයත්නක් මේක තුල තිබෙනවා කියලා අපිට තර්කයක් තිබෙනවා. ආණ්ඩුට ආණ්ඩුවේ තර්කයේ ජනතාව සමගත් අපිට අපේ තර්කයේ ජනතාවත් සමගත් සාකච්ඡා කිරීමේදී විධිමත් අවස්ථාවක් ලබා දී යුතු තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව මුළුමනින්ම හැසිරෙමින් තිබෙනවා. ශේෂ්ඨාධිකරණය තුල හෝ මේ පිළිබඳ විධිමත් සාකච්ඡාවකට ඉඩකඩ අවරණදර ප්‍රයත්නය. පාර්ලිමේන්තුව තුල හෝ මේ පිළිබඳව විවෘත සාකච්ඡාවක් දීර්ඝ සාකච්ඡාවකට ඉඩ අවරණ ලද ප්‍රයත්නය. ඒ වගේම පොදු ජනතාවත් එක්ක මේ පිළිබඳව දීර්ඝ සංවාදයක් කරන්න. උදාහරණයකට අපේ පක්ෂය විසින් අපි සම්මන්ත්‍රණ ගණනාවක් ලෑස්ති කළා තිබුණා පසුගිය 27 වෙනිදා. කොළඹ විශාල සම්මන්ත්‍රණයක් ලෑස්ති කළා තිබුණා. නමුත් මේ කොවිඩ් තත්ත්වය හේතු කොටගෙන අපිට ඒවා නතර කරන්න සිද්ධ වුණා. මම කියන්නේ මහජනත් එක්ක සංවාදයකට ඉඩ නොදී පාර්ලිමේන්තුව තුල සංවාදයකට ඉඩ නොදී ශේෂ්ඨාධිකරණයට යාමට දෙන ඉඩකඩ පවා අවරණ්ඩු උත්සාහ දරමින් මේ ගේන්න හදන ජනතාවට හිතකර පනතක්ද? ජනතාවට හිතකර පනතක් නම් රටට හිතකර පනතක් නම් මේට වඩා විනිවිද භාවයේ මේට වඩා ජනතාවත් එක්ක සාකච්ඡාවක මේට වඩා පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡාවකදී මේ පනත සම්මත කරගත හැකිව තිබෙනවා. ඒ නිසා මේ පනත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව දරන කූට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල හරහාම පෙන්වු කරන්නේ මේ පනත මොනතරම් භයානකද? ඒ භයානක කරුණු සමාජගත වීම වැළැක්වීම තමයි ආණ්ඩුවේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. Breaking.lk.